කාරණයක් තමයි මට කියන්න ඕන වෙලාවකින් මම රජිත ලක්මාර Facebook එකේ හරහා තමයි මම හිතන්නේ මේ මේක ගැන දැනගෙන ආවේ. මම හිතන්නේ මේ චිත්‍රපටියේ නමේම තියෙනවා මේ මොකක්ද මේ චිත්‍රපටිය එක ගින්නෙන් උපන් සීතල. ඒ කියන්නේ ගින්දර තුලින් ඉපදෙනවා නම් යම්කි සීතලක්. ඒකේ අර තියෙන මේ යම්කිසි දැන් අපේ ලෝකේ තියෙන ලෝකේ ගෝලයක් ගත්තොත් එහෙම ලෝකේ මුලින්ම මේ මුළු ලෝකේ ගෝලෙම සම්පූර්ණයෙන්ම උණුසුම් වෙලා තිබිලා තියෙනවා. මේ උණුසුම් වෙලා තිබිලා ඊට පස්සේ තමයි මේක ආයිපාරක් වුවමාරු වෙලා උණුසුම යල්ලේ පල්ලෙහාට බැහැලා එතනින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තමයි මේ චිත්‍රපටිය එහෙම ලොකු කතන්දරයක් නෙමෙයි. අර අපි දැන් සේපාල් සහ ගොඩක් අය කියන මේ කතාව තමයි අර අපිට බයෝග්‍රෆි එකකින් බලාපොරොත්තු වෙච්ච දේ මේකෙන් තිබ්බේ නැහැ කියන එක සහ විජේවීර කියන මනුස්සයා මෙතන හිටපු හිටියේ නැහැ කියන එක. ඉතින් ඒක ඇත්ත. මොකද මේක අර කිව්වත් වගේ අර මාකටින් වලදී විජේවීර ගැන කිව්වට මේක ඇත්තටම විජේවීර ගැන හොයාගෙන විජේවීරව හොයාගන්න කරපු නිර්මාණයක් නෙමෙයි. මේක විකුණ ගන්න විකුණගෙන දැන් ඔය කිරවචනේට මේ සහෝදරයෙකු විදියට ලොකු මුදලක් අන්තිමේදී වියදම් කරා. ඉතින් ඒ වියදම් කිරීමත් එක්ක ඒ කිරවචනේ අරගෙන යම්කිසි විකිණීමක් විජේවීරව පොඩ්ඩක් මාකට් කරගන්න කරපු වැඩක් මිසක් විජේවීර හොයාගන්න කරපු වැඩක් නෙමෙයි. ඉතින් අපි විජේවීරව හොයලා හරියන්නේ නැහැ. මම හිතන්නේ අපි අර මාකටිං ප්‍රොජෙක්ට් එක ඒ මාකටිං ප්‍රොජෙක්ට් එක හරියට වුණාද නැද්ද කියලා අපි සංවාද කරනවා නම් මම හිතන්නේ ඒක තමයි හරියටම හරියන දේ. ඉතින් මේකේ ඇත්තටම සිනමාවක් නෑ, නිලම්බරේ දෙක. ඉතින් එතනින් එහාට දෙයක් නෑ, නිලම්බරේ දෙක. දැන් නිලම්බරේ මුලින් තිබ්බා, මේකේ නිලම්බරේ දෙක. ඉතින් නිලම්බරේ දෙක බලලා අපිට හොයන්න බෑ මේ වාමවාදී දේශපාලනයවත් වෙන දෙයක්වත් ලොකු බරසාර දේවල් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අර මෙතන ඉන්න අපි හැමෝගෙම හැබැයි එකම දෙයක් මම එක දෙයක් අඳුරගත්ත ඔක්කොම පොදු සාධකයක් තියෙනවා. මේ නිර්මාණයට වස්තු බීජ ඒ වස්තු බීජත් එක්ක අපි ඔක්කොම එකඟ වෙනවා. හරි, JVP එකේ දේශපාලනේ එහෙම නැත්නම් විජේ රෝහණ විජේවීර කියන ආදරණීය චරිතේ මෙතෙන්ට ගේන්න උත්සාහය තරපයක ගැන අපි සතුටු වෙනවා. හැබැයි මතක තියාගන්න ඒකේ මාකට් එක තමයි අපි. දැන් මෙතන හිටපු සංවාද කරපු හැමෝම අඩුම තරම චිත්‍රපටේ දෙපාරක්වත් බලලා තියෙනවා. ඉතින් ඒ අපි විකුණුනා අපි විකුණුනා මම එච්චර